සිල් දනගින් මම සරයි. සිසිල කිව්වට මහත්යෙන් නෙමෙයි. අයිකාලේ මහත්තුරු වෙනින් ඉන්නවා. සෝමසිරි සහෝදරයාගේ දෙවන නවකතාව එළි දක්වන මොහොතේ කතා කරන්න කියලා ඔහු ආරාධනය කරනකොට ඔහුගේ කෘතියට පෙරවදන ලියන්න කියලා ආරාධනා කළා. සලකීතු කාලයක් ඉක්ම ගිහිල්ලා කෘතියට පෙරවදන ලිව්වට පස්සේ මෙහෙම කරදරයක් මට කරයි කියලා මං හිතුවේ නෑ සෝමසිරි. එනවාට ඒකත් මගේ පිට වැටුණා. මං ඒ කියන්නේ මම මට කියන්න තියෙන අදහස සංවිධිතව පෙරවදනේ ලිව්වා. ඉතින් ලියපු එක ආපහු නැවත කියන එකේ තේරුමක් ඇති කියලා මං හිතන්නේ නැහැ. ඒ නිසා මං වෙනත් අදහස් කීපයක් ඔබත් සමග විදාරණය තමයි වඩා කැමති. මොකද ඔබ අද මෙතනට එනකොට බුදේවරු ආව නම් ඔබට මෙතනට එන්නට අවසර හම්බෙන්නේ නැහැ. උදේ මොකෝ අපේ අසිරිමත් නිදහස සැමරීම සඳහා විශාල වැඩ කොටසක් මේ වෙද්දී නිදහස චතුරස්‍රය වටා සිදු කරමින් පවතිනවා. ඒ නිදහස වෙනුවෙන් අද උදේ අපි ආචාර පෙළපාලි ආචාර වෙදිකුල වගේ දේවල් දැක්කා. ඒක නිසා සමහරලාට හවස සෝමසිරිගේ වැඩ ඉඳගෙන කෙනෙක් අර අරපැත්තෙන් ආව හිතන්න පුළුවන් විශාල දෙනකක් එයි කියලා බලයි වැටවල් ගහලා තිනවා කියලා සෝමසිරිගේ මේ වැඩේට එන්න මේ තරම් අර මිනිසුන්ට එහෙම තිබුණා. ඔබ නිකන් ආවෝ හැරලා බැලුවොත් මේ අවුරුදු 72ක් නිදහස ලැබලා නිදහස කියන එක ලැබලා නිදහස දැන් මට නම් එහෙම එකක් තේරෙන්නේ නැහැ. ඒ නිදහස කියන එක සංකේතවත් වෙන්න පත්තු කරපු ආචාර වෙලිමුර මේ අවුරුදු 72 ඔබ ගණන් බැලුවොත් 1512ක් අපි පත්තු කරලා තියෙනවා. 21 ගානේ පත්තු කළා නම් මට මතක ඇති ගානක් පත්තු කළා. මට හොඳටම මතක තියෙනවා එයා වෙඩි පත්තු කරා කියලාත් නිදහස් පෙළපාලිය යනකොට ලංකාවේ පොලිස්පති කෙනෙක් කලන්ත දාලා වැටුණා වගේ සිද්ධි ටිකක් මතක තියෙනවා. ජනතාව තාම කලන්ත දාන්න නැතුව නොමැති මේ 72ක් හිටපෙක හින්දා මම හිතන්නේ ලංකාවේ මොනවා හරි එකක් ඉතුරුලා දිනනවා කියලා පොඩි සතුටක් හිතන්නත් කැමති කෙනෙකුට පුළුවන්. නමුත් ඒක තමයි එළිය තත්ත්වය. ඉතින් මේ ඇතුලේ තත්ත්වය මේ වෙනකොට මම හිතන්නේ පුස්තකාල සේවා මණ්ඩලයේ නවීකරණය වෙලා ඒ නවීකරණය වීමේ හැටියටම අපිට ගානක් මම හිතන්නේ වැඩි වෙලා මේක ශාලාවේ මහවැලි කේන්ද්‍රයේ පොතක් එළි දැක්වීම සඳහා යන වියදමත් ඉතාමත්ම ඉහළ දාලා තියෙනවා. ඒ කියන්නේ ලේඛකයෝ කියලා කියන්නේ සහ මේ කියන්නේ පොත් ලියන අයට එක එක ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා වෙන්නේ නැති මම හිතන්නේ එහෙම කරන්නේ. මොකෝ ඒගොල්ලන්ට හිතුණාද දන්නේ නැහැ මේ ලංකාවේ පොත් ලියන අයට මේ හරි ලැජ්ජයි මේ අඩු ගන්නට ඇවිල්ලා හෝල් එකක් වෙන් කරගන්න එක. ඒක නිසා මොකෝ දැන් රටලුණු ගෙඩියක් අරගෙන ගෙදර යන එක ලංකාවේ ජාතික වීරයෙක් බවට පත් වෙනකොට පොතක් ලියන එකට අඩු ගන්න පොත් එළි දක්වන්න තැනක් හදලා දෙන එකත් මා හිඟන වැඩක් වගේ ඉච්ච නිසා වෙන්නේ නැති මේ තියෙන දෙපොළ අපිට හරි අඩු ස්ථාන සංඛ්‍යාවක් ලංකාවේ තියෙන්නේ. ඒක හදලා දෙන්නේ එතනින් ඥාන වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ බරක් දරාගෙන ආඩම්බරයෙන් තමයි පොතක් එළි දක්වන එක සිද්ධ කරන්න තියෙන්නේ අපිට. ඉතින් එතනදී සෝමසිරිගේ අම්මා ගැන කියනකොට ඒ අම්මා තමගේ පුතාව ගලඳගෙන ඔගෙන් පොත පිළිගන්නකොට පුතාව ලියන්න පොළඹවන්න අම්මගේ මැදිහත් වීම ගැන කියනකොට මට මතක් වුණේ දැන්ට වසර 10කට පමණ පෙර යවදන විශ්වවිද්‍යාලයේ අපේ પરම්පරාවේ අපත් සමග අඳුර සිදල බලවන් ලේටුව වෙන්ද්‍රසිංහ සහෝදරයාගේ අම්මා එදිනෙක උත්සවයකට සම්බන්ධ වෙච්චලා කියපු වචන පුතේ අපි ඊළඟ අපේ ඊළඟ කොල්ල ටිකවත් බේරගන්න මොනව හරි කරන්න ඕනේ කියලා අම්මගේ තියෙන ජවය තමන්ගේ පුතා හිමුණාට පස්සෙත් වසර ගණනාවකට පස්සේ අය ආපහු ඒ ඉදිරිය බලන ආකාරය මම හිතන්නේ හරි වැදගත්. අම්මලා අර ගෝකිලියන අම්මා වගේම තවත් බොහෝ අම්මලා උදේ ඉඳලා රෑ වෙනකම් අම්මා මතක් කරන මේ රටේ තාමත් ඉන්නවා. ඒකයි වැදගත්ම දේ. ඒක නිසා මේ සෝමසිරිගේ නවකතාවට ප්‍රවේශයක් හැටියට මම කැමතියි මීට මාස කීපයකට පෙර මහවැලි කේන්ද්‍රයේ තිබිච්ච පොත්ෙලි දැක්වීමකදී පළවෙච්ච අදහසකින් ප්‍රවේශයක් ගන්න. මොකද ඒ අවස්ථාව තමයි ලංකාවේ පුවත්පත් කලාවේදියෙක් හැටියට අපිට 80 දශකයේ හිටපු දැවැන්තම මැදිහත්කරුවා බීඑස් ශ්‍රීවර්ධන මගේ සිරලාල් කොඩිකාර ඊළඟට ඒ කාලේ කැපිපෙනු පුවත්පත් කරුවන් හිටිය වික්ටර් අයවන් සුනන් දේශප්‍රිය මේ සියල්ලන් මැද තමන්ගේ අනන්‍යතාවය අනිත් සියලුම දෙනාට වඩා ඉහළින්ම සනිටුහන් කරපු පුද්ගලෙක් හිටියා දයාසෙන ගුණසිංහ කියලා. ඔහු තමයි දිවයිනේ ආරම්භක කර්තෘ. ඒ වගේම ඔහු තමන්ගේ මුළු ජීවිතය පුරාම කොහොමද අදීනව තමන්ගේ වෘත්තිය රැඳී සිටින්නේ සහ එයින් තමන්ව නිරපා හැරිය පසු ධන නමන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන එකත් පෙන්නපු අවසාන පුවත්පත් කලාවේදීන් කීප දෙනාගෙන් එක්කෙනෙක් හැටියට මම විශ්වාස කරන්නේ. ඒ වගේම 80 දශකයේ මේ සෝමසිරිගේ නවකතාවට විෂය වෙන තරුණ අරගලේ නැත්තම් ජනතා විමුක්ති පෙරමුණේ දෙවන අරගලය
මගේ කැරල්ලක් හැටියට දකින්නේ නැහැ. අපේ પરම්පරාව අපි කැරල්ලක් නෙමෙයි කියන්නේ අපේ අරගලයක්. ඒයි හරි වැරදි දෙපැත්තම තියෙන පුළුවන් විවේචන බාර ගන්න ඕන වෙලාවක සූදානම්. නමුත් අපි කරේ අරගලයක් කැරල්ලක් නෙමෙයි. ඒ දෙස බොහොම විවෘත මනසකින් බලන්න හැකියාවක් තිබිච්ච පුද්ගලෙක්. මම මේක කියන්නේ අපේ පුද්ගලික අත්දැකීමුත් එක්ක. මොකද මට මතකයි 87 වසරේ එක්තරා දවසක දයසන ගුණසිංහ මහත්මයාගේ ගෙදරට කරුතර දිස්ත්‍රික්කයේ අපි 4 දෙනෙක් යනවා සංගරාවක් අතින් ලියපු සංගරාවක් අරගෙන විලංගු පුපුරා කියලා අපේ තරුණාවදී නැත්නම් අපේ යෞවනාවදී අපේ පුපුරාන හැඟීම් අපි ප්‍රකාශ කරන්නට දරපු උත්සාහය ඒක අදාපෝ හැරලා බලනකොට සමහර විට එහි ලියු දේවල් අතිශය අනුරාගික බොළඳ වගේ පේන්නට පුළුවන් නමුත් ඒ ටික පෙන්වන්න අපි තෝරගත්තේ අන් කවුරුත් නෙමෙයි දයාසෙන ගුණසිංහ මහත්මයාගේ විශ්වාසයක් තිබුණා අපිට ඔහුගේ ගෙදරට ගියාම ඌ අපිව නිරපහරින්නේ නැහැ කියලා මොකද ඒ යුගයේ ඉතාම පවර ජනවර්ජන වගේ සමහර විට නිරපෙන තැන් තිබුණා අපිට මොකද මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ වෙනුවෙන් මිනිසුන්ට එක කරන්න සිද්ධ වෙච්ච වකවානුවක් ඒක. නමුත් ඔහු මට මතකයි ඉතාමත් සුහදව නිවසට අපි කැඳවලා අපිට ගුරුහරුකම් දෙමින් ලියන්නේ කොහොමද කියලා උගන්වපු හැටි ඊට පස්සේ සැලකියුතු කාලයක් ඒ සම්බන්ධකම් පවත්වාගෙන ගිය අවසානයේ දක්වාම දයාසෙන ගුණසිංහ මහතාත් එක්ක ඒ ලේඛන සම්බන්ධය පවත්වාගෙන ගිය ඔහුගේ ඒ ලේඛන උරුමය හදාරමින් ඔහුගෙන් ලියන්න කියන්නේ ඉගෙන ගනිමින් මේ සම්බන්ධය පවත්වාගෙන ගිය පුද්ගලයා තමයි චිරන්ත කියලා හඳුනපු අතුල සේනාවක සහෝදරයා අවුරුදු 1990 ආනුමික වෙනකොට අපෙන් වෙන් වෙනවා. දැන් මේ දයාසෙන ගුණසිංහ මහතාගේ චරිතාපදානය එළි දක්වන මොහොතේ ඇවිල්ලා හිටිය සියලුම දෙනා මගේ પરම්පරාව සහ මගේ પરම්පරාවට ඉහළ දයාසන ගුණසිංහ මහත්තයාගේ සමකාලීන પરම්පරාවේ පුද්ගලයන් සියලු දෙනා. එතනදී පිටින් පිට සභාවේදී කියවුණු එක් දෙයක් තමයි දයාසන ගුණසිංහයන් ගැන නැවත කතා කරන මොහොතේදී තරුණ પરම්පරාව එතනට ඇවිල්ලා නැහැ. තරුණ પરම්පරාව නැහැ. අද પરම්පරාව එතන නැහැ. කවුරුත් එතන නැහැ. ඇයි තරුණයෝ එතන නැත්තේ කියලා කීප වතාවක්ම මේ අදහස මත උනා. එස්ජී පුංචි හේවා ලංකාවේ ඉන්න බොහොම අවංක වමේ ක්‍රියාදරයෙක් මම අදටත් පිළිගන්න ලංකාවේ වමේ කියලා තියෙන අර පැරණි වමේ පක්ෂවල ඇතැම් වයෝ වෘද්ධ වාමාංශික නායකයන්ට වෙනස්ව ඌ තමගේ මතය වලින් අර තමන් අඳින සුදු පැහැ ජාතික ඒ සුදු ඇඳුමට වගේම තමන්ගේ චරිතයේ තියෙන නිකල් බවට ගෞරවයක් තියෙන විදිහටම ජීවත් වෙන මිනිස්සු ඌ තමන්ගේ අදහස් දැක්වීමේදී කිව්ව දෙයක් වැදගත් වෙයි කියලා මම හිතනවා කිව්ව මේ අද මෙතන තරුණ පරපුර නැත්තේ මෙතනට එන්න හිටපු තරුණ පරපුර තපිය වෙන්නේ හිටපු තරුණ පරපුර නැති හින්දා ඔබේ මේ ජීවිතය කියන්නේ අද මෙතන දැන් හිටපු තරුණ පරපුර බිහි කරන්න පුත් પરම්පරාව නැති නිසා තමයි මෙතනත් තරුණයෝ නැත්තේ. ඉතුරු වෙලා ඉන්නේ එදා ඒ සියලු දේවල් වෙද්දී කරබාගෙන හිටපු අය. අන්න ඒ වගේ දසක් තමයි ඔහු කියුවේ. මේක මම කියන්නේ සරලව අපි ගත යුත්තක් නෙමෙයි කියන කොට ගන්නකොට දැන් ඇයි අද අරගල කරන්නේ නැද්ද අපි සටන් කරන්නේ නැහැ. ඒ ඔක්කොම තියෙනවා. මේක මම කියන්නේ තිමු දේශපාලන ව්‍යංගාර්ථයකින් තමයි ඔහු කියුවේ. තරා යුගයක ව්‍යසනය පිළිබඳ කතන්දරයක් ඔහු කියුවේ. ඒක මං හිතන්නේ සැලකිය යුතු දුරකට සත්‍යයක්. මොකද 1989 නොවැම්බර් මාසේ 13 වෙනිදා හන්දෑවේ ලංකාවේ ඉතිහාසය එක් හැරුම් ලක්ෂයකට යනවා. ඒ වගේම 2009 මේ මාසේ 18 වෙනිදා නැවත වතාවක් ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් හැරුම් ලක්ෂයකට යනවා. ඒ දෙකත් එක්කම මං හිතන්නේ ලංකාවේ එක් යුගයේ අවසානයේ සනිටුහන් වෙනවා. ඒ කියන්නේ එක් ජාන પરම්පරාවක් අපි අහිමි කරගන්නවා. ඒ තමයි කවර විවේචන මැදේ වුවත් මිනිසුන් වෙනුවෙන් සාමූහිකත්වයක් වෙනුවෙන් සාමූහික පැවැත්මක් වෙනුවෙන් අසාධාරණිතරීව නවලෝකයක් වෙනුවෙන් සටන් කළ යුතුයි නැත්නම් අරගල කළ යුතුයි කියලා අදහස් කරපු પરම්පරාවක අවසානය. එතනින් පස්සේ අපිට දකින්නට ලැබෙන්නේ අර අසු ගණන් වල කඩාගෙන ගිය කන්දලේ වේල්ලෙන් ගලා ගිය ජල දහරාව වගේ විශාල නායාමකට හම්විච්ච પરම්පරාවක්. ඒක නිසා ඒ ඉන්පසු සියලු දෙනා මම කියන්නේ ඒ නායාමයේ ගොදුරු. ඒක නිසා තමයි එතනින් පස්සේ ඇතිවෙච්ච සියලු යසන ඔබ දන්නවා අද වෙනකොට අපි කොතනද ඉන්නේ කියලා. විද්‍යාවට සම්බන්ධ ආයතනයකට මුල් ගල තියෙනකොටත් නැකත් බලන රටක් මේක. ඒ වගේම දෙහිගෙඩි දෙකක් මැද්දට මිරිස් කරල් දෙකක් එල්ලගෙන දේව ආරක්ෂාවෙන් යහතින් යන්න ප්‍රාර්ථනා කරන රටක් මේක. ඒ වගේම බුදුන්ටත් දහම උගන්වන සඟුන් ඉන්න රටක් මේක. ක්‍රිස්තුස් වහන්සේට බයිබලයේ කියා දෙන කතෝලික පැවිද්දන් ඉන්න රටක් මේක. අනිත් ආගම් වල තත්ත්වෙත් ඒකමයි. තේව උත්කර්ෂයට නංවන තමන්ගේ තාරුණ්‍ය යෞවනය මේ අතේ මෙතනදලා මෙතනට ගැටගැහෙන පිළිත් නූල් ටිකෙන් නැත්නම් අර යකු නූල් ටිකෙන් මනින්න පුරුදු වෙච්ච රටක් හැදුනේ මේ අවස්ථා දෙකෙන් පස්සේ කියලා මං හිතනවා. ඒක ටිකක් බරපතලයි. ඒක නිසාම අපි අනිත් පැත්තට ආපහු හැරිලා ඒ අපි පහු කරගෙන ආපු යුගයේ දෙස
ආපු හැරිබැලීමේ වැදගත්කමක් තියෙනවා කියලා මම හිතනවා. මොකද ලංකාවේ අඩුවෙන්ම කැණීම් කරපු කලාපයන් දෙකක් තමයි මේ අරගල දෙක උතුරේ සහ දකුණේ සිද්ධ වෙච්ච දෙක. මේක අවාසනාව තමයි පීඩිත විමුක්තියක් වෙනුවෙන් සටන් කළ යුතු ව්‍යාපාරයක් උතුරේ ජාතිකත්ව වෙනුවෙන් සටන් කරද්දී දකුණේ අපේ පරම්පරාවේ අරගලේ අපිට සමස්ත සියලු ජන ප්‍රජාවන් එකතු කරගැනීමේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා කැටි කරගත් අරගලයක් බවට පත් කරගැනීමට තිබුණු හැකියාව. මේවා තමයි මම හිතන්නේ අපි නැවත සිතාපල යුතු දේවල්. ඒ අතරම තියෙන අනිත් කාරණේ තමයි අදටත් ලංකාවේ මේ සියලුම ව්‍යසනයන්ට වගකීම පවරන්නේ ලංකාවේ පුරවැසියෝ. බොහෝ වෙලාවට අවස්ථාවාදීව දැන් දකුණ ගත්තොත් මුගක් කලාවට කියන්නේ ජවිපේ තමයි මේ රට විනාශ කරේ කියන එක තමයි කියන්නේ. නමුත් අපි කවුරුත් අමතක කරන දෙයක් තියෙනවා. මම කියන්නේ ඒ විවේචනයට ඉඩ තියෙනවා. ඒ අරගලයන් දෙක පිළිබඳ විවේචනය කරන්න මේ ඉන්න සියලු දෙනාටම අවසර තියෙනවා, ඉඩ තියෙනවා. ඒ විවේචනයන් පිළිගන්නටත් ඕනේ, ඒ විවේචනයන් පිළිබඳ විචාරාත්මක බලන්නටත් කිසිදු තර්කයක් නැහැ. හැබැයි ලංකාව සමස්තයක් වශයෙන් ගත්තාම මම දකින එකම දේ තමයි අපි කිසි කෙනෙක් ආපහු හැරලා බලලා කියන්නේ නැහැ 1948 ඉඳලා 2020 දක්වා මේ රට පාලනය කරපු දේශපාලකයෝ අඩුවටි වශයෙන් සෑම දිනක්ම මේ රටේ මේ විනාශයට අරගල දෙකේදී ඒ රටේ තරුණයන් කරපු විනාශය කියලා අඳුනන දෙයට වඩා බරපතල දෙයක් කරලා තියෙනවා. ඒ විවේචනය අදට ලංකාවෙන් එල්ල වෙන්නේ නැහැ. ඒක තමයි බරපතල. ඒක නිසා මම හිතන්නේ මේක මගහැරිච්ච තැනක්. සිනමාවට මේක මගහැරුණා. වේදිකාවට මේක මගහැරුණා. නවකතාවට, කවියට, කෙටි කතාවට යම් ප්‍රමාණකින් විෂය වුණත් බොහෝ විට මගහැරුණා. සමාජ විද්‍යාවට මේක මගහැරුණා. දේශපාලනයට මේක මගහැරුණා. හැම දිනකම මගහැර ගිය තැනක් මේක. ඒ වගේම තමයි මේ සම්පූර්ණ කතාවම නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ අපහසුතාවයේ පුත්තුලේ කර ප්‍රධාන හේතුවක් තමයි 89 සිදු වූ මහා විනාශය හමු වෙන. ඒ වගේම උතුරේ සිදු වූ ඒ ඇදවැටීම හමු වෙන. මියගිය අතුරුදහන් වුණු ජීවිතේ සමුගත් බරපතල පිරිසක් එක්කම බරපතල තොරතුරුගේ උත් වැළපෙනවා. ඒක තමයි අත කතන්දරේ. මේ අරගලය කියලා කියන්නේ දැන් මේ කතාවට පාදක වෙන අරගලය කියලා කියන්නේ ලංකාවේ ඔබ දන්නවා දකුණේ 80 දශකයේ තිබිච්ච අරගලය කියලා කියන්නේ කොහොමද යද්ද කියලා. එක් පැත්තකින් සන්නද්ධ අරගලයක්, ඒ වගේම දේශපාලන සටන්, බරපතල උද්ඝෝෂණ, දැඩි මර්ධනයන්, ඒ වගේ මේ සියල්ලම මැද්දේ මේ සියල්ල දරාගෙන සැලකිය යුතු පිරිසක් තමන්ගේ අරමුණු වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු යෝගයක් ඒ. පාවාදීම් සිදු නොවුණා නෝ නමුත් ඒ පාවාදීන් තුල පව ඇතන් විට අපි දැකපු දේ තමයි සමහර වෙලාවල් වල ඉතාමත් සුළු දෙයකින් ගොඩක් බේරගන්න උත්සාහ කරපු සහෝදර වේ යෝගී හිටියා. ඒ වගේම අවසානයේ දක්වාම තමන්ගේ ජීවිතය දරාගන්න, يعني තමන්ගේ ජීවිතය අත්හරින්න සිදුවෙන මොහොත ගැන පව නොතක ඒ දේවල් කැප කරමින් මේ සමහර ලිව්වේ සමහරු අපිට එරෙහි කඳුරේ සිට උදාහරණයකට මේ ජනරල් සරත් ගුණසිංහ විසින් රචිත පොතක රෝහණ ජීවිත සහෝදරයාගේ අවසාන මොහොතේ ඔහුගේ ඔහු ප්‍රශ්න කරන්න තමන් සම්බන්ධිත ආකාරය ඔලියන නමුත් සමස්තයක් හැටියට මේ තරුණ අරගලය 71 වේවා 89 වේවා මේ කිසිවක් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් හදවතට සිදු වෙලා නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. ඒ වෙනුවට අපි තනින් තනින් අපිට අවශ්‍ය රට අර තුරුම් පොකලා දිනවා වගේ ඇදලා ගහන එකක් තමයි තියෙන්නේ. ඒක ඇතුළතදී හැමදාම මේ රටේ තරුණයන්ට අසාධාරණ කිසි අරගල කර තරුණයන්ට අසාධාරණ සිදුණු ත්‍රස්තවාදී නැටිට හංගඩු ගසමින් ඉන්නවා. උන් අපරාධකාරයන් නැටිට හංගඩු ගසමින් ඉන්නවා. ඔවුන් මේ රටේ ජීවත් වීමට උරුමයක් නැත්තවුන් විනාශ කළේත් ඔවුන් හැටියට නැවත නැවත වරණගමින් ඉන්නවා. මේ රටේ ඊට වඩා බරපතල අපරාධ කරපු දේශපාලනඥයෝ ඊට ඛේදවාචකයි. ඒක නිසා අඩුම තරමින් සාහිත්‍ය තුල මේ පිළිබඳ නැවත කතිකාවක් ඇරඹීම යහපත් ලක්ෂණයක් හැටියට මම සෝමසිරිගේ නවකතාව හරහා දකිනවා. දැන් නවකතාවක් කියනකොට නවකතාවක් පිළිබඳව හරි අපූර්ව අදහසක් කියනවා කාලස් පුවෙන්තේස්. කාලස් පුවෙන්තේස් කියනවා මේ නවකතාව ගැන ඔහුගේ අදහස. නවකතාව යනු සමුද්‍ර ප්‍රයාණයේ යෙදෙන නෞකාවකි. නවකතාව කියලා කියන්නේ දීර්ඝ නෞකා ගමනයක්. ගැඹුරු සමුද්‍රයේ දීර්ඝ කාලයක් විවිධ ගැහැට මැද්ද යන දීර්ඝ චාරිකාවක් තමයි නවකතාව කියලා කියන්නේ. කෙටි කතාව යනු නිරතුරුව වෙළඳ ගන්නා රුවල් නැවක්. නවකතාව ඈත දියඹට යනකොට කෙටි කතාව නිරන්තරවම වෙරළ අතර රැඳී ඉන්නවා. ඒ වගේම ඔහු කියන නවකතාවක් රචනා කිරීමට ඔලිම්පික් කණ්ඩායමක් ඇවැසිය. ඔහු ඇය වශයෙන් තනි පුද්ගලිකුසේ පෙනී ගියද නවකතාකරුවන් පින්තාරුකරුවන් නගර සැලසුම්කරුවන් ඕපාදූප තීරුලියන්න මෝස්තර විශේෂඥන් වාස්තු විද්‍යාඥන් සහ සමාජාන විනිශ්චයකරුවකු දීපල වෙළඳාම්කරුවකු වින්නඹුවක අවමංගල අධ්‍යක්ෂක මන්ත්‍රකාරියක පූජකයෙකු යන සියල්ලෙන් සැපිරි කණ්ඩායමකි. දැන් පුවෙන්තේස් කියන්නේ මෙතනදී නවකතාවක් රචනා කිරීම කියලා කියන්නේ කොයිතරම් පුදුමල කටයුත්තක්ද කියන එක. ඒකට කොයිතරම්
පිරිසක් සම්බන්ධ වෙනවාද? ඒ කියන්නේ තනි පුද්ගලයේ කරා කොයිතරම් පාර්ශව සම්බන්ධ කරමින් නෙවුන් අතර අන්තර් සම්බන්ධයන් ප්‍රතිවිරෝධයන් සාකච්ඡා කරමින් අන්තර් සම්බන්ධයන් ගොඩනගමින් අවස්ථා සිද්ධි ගලපමින් ඒ වගේ මේ තුල දේශපාලනය කතා කරමින් කොයිතරම් බරපතල කාර්යයක් නවකතාකරුවෙකුට සිද්ධ කරන්න සිද්ධ වෙනවද කියන එක තමයි කාලොස් පොන්තිස් කියන්නේ. මට මේ කතාවත් එක්කම මතක් වෙන දේ තමයි ඒත් ලතින් ඇමරිකානු කලාපයේම නවකතාකරුවෙක් මාරියෝ වගාසියෝසා වගාසියෝසාවරක ලියනවා ඩෙත් ඉන් ද ඇන්ඩිස් කියලා නවකතාවක්. ඩෙත් ඉන් ද ඇන්ඩිස් කියන නවකතාව මම හිතන්නේ එක්තරා විදිහකට ලංකාවේ මේ අපේ මේ යුගයේ විග්‍රහ කරගැනීමේදී නවකතාවක් ලියන්නේ කොහොමද කියලා අපිට තියෙන එක්තරා ආදර්ශයක් කියලා මට හිතෙන මේ කතාව. ගේ නවකතාව මතු පිටින් ගත් කල ඒ නවකතාවට මූලික වශයෙන්ම පාදක වෙන්නේ දුරබැහැර මුරපොළක ඉතාමත්ම හුදකලාවේ ඉන්න හමුදා කෝප්‍රල්වරයෙකුත් ඔහුගේ සෙබලෙකුත් අතරමන සංවාදයක් හැටියට තමයි යන්නේ. මේ සෙබලා එතනට එන්නේ දඬුවම් මාරුවක් ලැබලා. ඔහු දඬුවම් මාරුව ලබන්නේ ඔහු ඊට කලින් බොඩිගාඩ් කෙනෙක් හැටියට වැඩ කරනවා ප්‍රකට ජාවාරම්කරුවෙක්ගේ. මේ ප්‍රකට ජාවාරම්කරුවා පරපීඩාකාමුකේ ඔහු පරපීඩාකාමුක එක් හැටියට ආශ්‍රය කරන කාන්තාව හිංසනයට ලක් කරනකොට මේක දරා ගන්න බැරුව අර සෙබලා තමන්ට අර තමන්ගේ හාමුදුරුවෝ ආරක්ෂා කරන් දිලිදිච්ච අවියේ වෙඩි තියලා මරනවා. එම් මැරුවට පස්සේ අර කාන්තාව ඌෙන් අහන්නේ මොන හත්තිලවද්දියක උඹ ඔය කරේ? මට ජීවිතෙන් දිලිච්ච මාර්ගය උඹ නැති කරේ. මං ඇඬුවට මං කෑ ගැහුවට ඒ මිනිහා මට තල්ලුවට බොට ඇදිරුද අපිට පුකද කියලා තමයි අහන්නේ. ඊට පස්සේ ඔහුගේ ජීවිතේ බේරන්න ඒ රජයේම ප්‍රධානීෙක් කොහොව දුර මුරපොළකට යවනවා. මේ කතාවේ මේක තන කිව්වේ හමුදා ඒ ප්‍රධානියා තමයි ඔහුගේ පියා. ඔහු මේක දන්නේ නැහැ. හැබැයි මේ කතාව ඇතුළට වර්ගස් යෝස වරින් වර ගේනවා පේරුවල සෛනිකපාත අරගලේ ඒ රටේ ඒ ඉවත් එක විදිහ දේශපාලන සංවිධාන කටයුතු කරපැටි ගෝත්‍රික ජනතාව කොහොමද මේ ආණ්ඩුව සහ ගරිල්ලන් අතර අරගලයට මැදිහත් වෙන්නේ මැදි වෙන්නේ ඔවුන් ගොදුරු බවට පත් වෙන්නේ රටරේන සංචාරකයන් කොහොමද මේ අරගලය ඇතුලේ විනාශයට පත් වෙන්නේ සහ ඔවුන් එකට මූණ දෙන ආකාරය ඒ වගේ විවිධ සංවිධාන NGOs වගේ දේවල් කොහොමද ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ට මේ අරගලය බලපන්නේ මේ ආණ්ඩුවත් ගරිල්නුත් අතර තියෙන අරගලය ඇතුලේ මනුෂ්‍ය ජීවිත කොහොමද පීඩාවට ලක් වෙන්නේ නැත්නම් ඔවුන් කොහොමද ඒකට හැඩගැහෙන්නේ එහෙමත් ඔවුන්කට කොහොමද එරෙහි වෙන්නේ නැත්නම් ඔවුන් කොහොමද මේ සියල්ල මැද ජීවත් වෙන්නේ කියන එක හරි අපූර්වව විග්‍රහ කරන නවකතාවක් තමයි Death in the Andes කියලා කියන්නේ වගසියෝසයි. මං හිතන්නේ ඔහු ඒක හරහා ඔහුගේ කලාපය තුළ සිද්ධ වෙච්ච දේශපාලන විශාල දේශපාලන කලබැගෑනියක් හරි අපූර්වට නිර්මාණ සාහිත්‍යයට ගේනවා. මොකද නිර්මාණ සාහිත්‍ය කියලා කියන්නේ සිදුවීම් වාර්තාකරණයම නෙමෙයි. ඉතින් අන්න ඒ ප්‍රයත්නය තමයි සෝමසිරි මේ තමන්ගේ කෘතියෙන් කරන්නේ. එක්තරා විදිහකට මේ කෘතිය සෝමසිරිටත් මටත් මං හිතන්නේ අපේ පරම්පරාවේ හුඟ දෙනෙකුටත් එක්තරා විදිහක බැහැරින් ඉඳලා බලන්න අමාරු දෙයක්. අපි හැමතිස්සෙම මේක ගැන කතා කරන්න ගියාම අපි මේක ඇතුළට යනවා. මොකද මේක ඇතුලේ අපි හැමතිස්සෙම ඉන්නවා. අපිට ඒකෙන් ඈත් වෙන්න අමාරුයි. ඒ කියන්නේ කල්පනා කරන හැම වෙලාවකම අපිට නොදැනීම අපි එතනට යනවා. ඒක නිසා හරිම අසීරුයි ඒ යුගයේ හිටපු කෙනෙකුට බැහැරින් සිට මේක යම් ප්‍රමාණයකට අර බර්ඩ් ඩයි වී එකෙන් බලන්න. සෝමසිරි මේකෙදි ඒක කරන්නට සමත් වෙන එක එක්තරා විදිහක වැදගත් තමයි. මොකද පසු කාලීනව අපි දැකපු දේ තමයි අරගලය පිළිබඳ කතා කිරීම වෙනුවට අරගලයේ මගේ දායකත්වයේ උත්කර්ෂයට නැගීම සහ නැවත ඒක විකුණා ගැනීම සඳහා ව්‍යාපාරය. ඒක මේ වෙද්දි ඉතාමත්ම දරුණු විදිහට සිද්ධ වෙමින් පවතිනවා. සමහර දේවල් ඇත්තටම ඒ කියන්නේ හොඳ පරිකල්පන ශක්තියක් තියෙන කෙනෙකුට ඒ 80 දශකයේ අරගලය තමන්ගේ ජීවකා මාර්ගය වහටපත් කරගන්න පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඒකට හොඳ වෙළඳපොළක් හදාගන්න පුළුවන් ලංකාවේ ප්‍රකට චරිතයක මේ වෙද්දි කරමින් ඉන්නේ. ඒක නෙමෙයි වැඩේ මං හිතන්නේ. ඊට වෙනස් විදිහකට මේ පිළිබඳව ගැඹුරින් හිතා බලන්න පුළුවන් කවුරු තනින් තනින් ඇරීම තමයි වැදගත්. මොකද මෙතනින් පස්සේ අපි අද ඉන්නේ තවදුරටත් ඒ යුගයේ අරගලය කියලා කියන අපේ ජීවිතේට බද්ධ වෙච්ච දෙයක්. එක්කෝ අපි අරගල කරා එහෙම නැත්නම් අපි පැත්තකට වෙලා හිටියෙ. එහෙම නැත්නම් අනිත් පැත්තට එකතු වුණා. එහෙම බෙදිලා තිබුණා. අපි අද එහෙම නැහැ. අද මේ හැමදේම අපේ ඇඟ ඇතුළේ තියෙනවා. එක මොහොතක අපි ඇතුළේ ජීවීන් මං හිතන්නේ 7-8 දෙනෙක් ජීවත් වෙනවා. උදේ කාර්යාලයට එනකොට අපි කාර්යාල සේවකේ. එළියට යනකොට අපි හාප් ෂීට් එකක් සාක්කුව දාගෙන යන්න පුළුවන් විදිහේ පුරු ඇසියෙ. හවස යනකොට ලීෆ්ලට් එකක් දැක්කම මේකත් අරගෙන බලලා ඒක ගුලි කරලා වීසි කරලා යන්නත් පුළුවන් කෙනෙක්. කෑ ගන්න කණ්ඩායමක් දැක්කොත් හිතුණොත් ගියේ සටන් පාටයක් කියලා ගෙදර ගිහිල්ලා අහන්න මං අරගලයට සම්බන්ධ වුණා කියලා හිතාදාගෙන යන්න පුළුවන් විදිහේ කෙනෙක්. දෙකට නෙමෙයි හතරට පහට බැලිච්ච ජීවිත හැටියට තමයි අපි අද ඉතුරු වෙලා තියෙන්නේ. මේක තමයි අද දවසේ උරුමය. හැබැයි ඒ යුගයේ ඊට වෙනස්. ඒ යුගයේදී අපි මාවත තෝරාගත්තා නම් තෝරාගත්තේ ජීවිතය හෝ මරණය යන දෙකින් එකක් උරුමයි කියන නියත දැනුමත් එක්ක. ඒක නිසා ඒක දැනුවත් තෝරා ගැනීමක්. මෙන්න මේ දැනුවත් තෝරා ගැනීමක් සහිත යුගයක මනුෂ්‍ය ජීවිතයේ හැසිරීම විග්‍රහ කිරීමට තමයි සෝමසිරි උත්සාහ දරන්නේ. මම මෙතනදී ඔබට කතාව ඉදිරිපත් කරන්නට යන්නේ නැහැ. මොකද ඒ කතාව නැවත කීමට වඩා මං හිතන්නේ ඒ කතාව කියවීම සඳහා සැරසෙන ඔබට
ඒ යුගය පිළිබඳව සහ ඔහුගේ ප්‍රයත්නය පිළිබඳව යම් අදහස් ටිකක් බෙදා හදා ගැනීම තමයි වැදගත්. කෆ්කා අවුරුදු 20 ගානේදී ලිපියක් ලියනවා කොහොමද නිර්මාණකරුවෙක් වෙන්න ඕනේ. අවුරුදු 20 ගානේදී ඔහු ලියන්නේ ඔහු ලියනවා මෙහෙම. අප කියවන පොත් හිස මත වදිනා පහරක් මෙන් අප අවදි නොකරන්නේ නම් ඒවා කියවිය යුත්තේ ඇයි? අපි කියවන පොතක් ඔළුවට යකුණු පහරක් වගේ නැත්නම් කුරු ගෙඩි පහරක් වගේ අපිට දනින්නේ නැත්නම් ඒ වගේ අපි අවදි කරන්නේ නැත්නම් මොන මගුලකටද අපි ඔය කියවන්නේ? එසේනම් මේ පොත් අප සතුටටපත් කළද? එහෙම නැත්නම් එතකොට ඒක තිබා නම් පොතක් කියවන්නේ අපි සතුටටපත් වෙන්නද? අවශ්‍ය නම් මේ එසේ අප සතුටටපත් කළ හැකි කෘතීන් අපටම රචනා කළ හැකි. ඔන්නම් අපිට අපිව සතුටු කරගන්න පොත් ලියන්නට පුළුවන්. ඒක මේ වෙද්දී අපිට දකින්න පුළුවන් එහෙම ලියන දේවල්. ඒත් සැබවින්ම අපේ තිබිය යුත්තේ අවාසනාව සහ පීඩාවමින් අපටත් වඩා අපට ආදරය කරන කෙනෙකුගේ මරණය පිළිබඳ පුවතමින් සියදිවි නසා ගැනීමෙන් අප වෙත දැඩියව බලපාන කෘතියන්නේ. අපිව කම්පණයටපත් කරන අපිට තවදුරටත් ඒ ඉන්න පුද්ගල හැරී ඉන්න ඉඩ නොදෙන අපි අවශ්‍ය නැත්නම් අපි කොප්පන අපි ඉන්න තැනින් හොලවලා දාන විදිය කෘතියක් තමයි අපි ලියන්නට ඕනේ. පොතක් යන අනිවාර්යෙන්ම අප තුළ මිදී පවත්නා සමුදුර බිඳ හෙලීමට සමත් අයිස් බිඳිනා පොරවක් විය යුතුයි. පොතක් කියලා කියන්නේ අපි අර වැටලා ඉන්න සිසිර නිද්‍රාවෙන් අපි මුදා හරින්නට පුළුවන් නැත්නම් අපි මුදා ගන්නට පුළුවන් අපමත තියෙන ඝන අයිස් තට්ටුව විදලා දාන්නට පුළුවන් පොරෝපාරක් වගේ වදින දෙයක් වෙන්න ඕනේ කියලා කෆ්කා කියනවා. ඉතින් මම හිතන්නේ ලේඛකයාගේ කාර්යභාරය එක්තරා විදිහකට ඒ ලේඛකයෙකුට එහෙම වගකීමක් තියෙන ලේඛකෙක් කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේවල් මේ විදිහටම ලියන එක නෙමෙයි. වාර්තාකරණයෙන් ලේඛනය වෙනස් වෙන්නේ එතන මම හිතන්නේ අපි ලියන එක අපිට අරමුණක් තියෙනවා ලේඛකයෙකුට අරමුණක් තියෙනවා ඇයි තමන් ලියන්නේ. ඒක හුදෙක් තමන්ගේ ආත්ම ප්‍රකාශනයක්ම නෙමෙයි. ඒක තමන් මේ මගේ හිතේ තියෙන දේ මම එළියට දානවා කියන එක නෙමෙයි. ඊට වඩා වැදගත් සමාජ කාර්යයක් ලේඛනය කියලා කියන්නේ අන්නේ සමාජ කාර්ය වෙනුවෙන් ලියන ලේඛකයන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. මොකද අද ලියන එක ප්‍රොජෙක්ට් එකක් කරගත්තු සමාජයක අපි ඉන්නේ. ඒක නිසා මේ සමාජයේ වෙනස් කිරීම මම හිතන්නේ දවසින් දෙකකින් අපිට කරන්න පුළුවන් වෙයි කියලා. මොකද අතීතයේ දිහා හැරි බලන්නට අපිට උවමනාවක් නැහැ. ඒ වගේම අනාගතයේ දිහා හැරි බලන්නට උවමනාවකුත් නැහැ. ලෝකයේ දේශපාලනයේ හැසිරෙන ඉතාමත් සියුම් ඒ තීරුම් ගැනීම සඳහා අපිට ඕනකමක් ඇති කියලා මම හිතන්නේ. උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය ඇතුලේ ලංකාවේ තියෙන පුංචි හැසිරීම බැලුවත් ඔබට ඒක ඇතුලේ මම හිතන්නේ ඔබ විමසිලිමත් නම් ඔබට ඒක ලෝක දේශපාලන ක්‍රියාත්මක වෙනට හිතා ගන්නට පුළුවන්. ඉන්දියාවේ කොරෝනා වෛරසය වෙනුවට ඉන්දියාව සහ චීනයේ කොරෝනා වෛරසයේ අර්බුදයක් සමග චීනය සහ ඇමරිකානු කඳවුරු දෙක අතර අරගලයේ කොහොමද තියත් වෙන්නේ කියන එක ඔබට ලංකාව ඇතුලෙන් හිතා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. මේ වෙද්දී ඒ කියන්නේ වෛරසයට එරෙහිව සටන් කිරීම වෙනුවට චීනුන්ට එරෙහිව සටන් කිරීමට එක් කඳවුරක් කසකැවීමත් ඒකම අනිත් පැත්ත දෙකට ප්‍රතිඋත්තර දීමට දැගලීමත් ලෝක දේශපාලනය තුළ මේ සැන්විච් පෙත්තක් වගේ මැද්ද හිරුණා වගේ අපේ රට ඉන්න තැන ඔබට හිතා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒක නිසා අපි ඉන්නේ හැම දෙයක්ම වියවුල් කරලා දාන සමාජයක. ඔකට හොඳම උදාහරණේ මේ දවස්වල ආරෙන හඬපටි කතන්දරේ. සියලු දේවල් අරගෙන යන සියල්ලම ආකූල ව්‍යාකූල කරලා දැම්මට පස්සේ ජනමනසට කිසි දෙයක් වැටෙන්නේ නැහැ. උන්නේ විභාගාතේ යනවා වගේ තැනක තමයි ඉන්නේ. ඒවා නිරවුල් කර දීමේ වගකීම තමයි ලංකාවේ දේශපාලනයට මම හිතන්නේ මේ වෙද්දී තියෙන්නේ. මොකද අපි එකින් එකට ප්‍රශ්නෙන් ප්‍රශ්නයට පණිමින් ඒ ප්‍රශ්නවල අතරමං වෙමින් මේ ප්‍රශ්න තමයි ජීවිතය කියලා හිතාගෙන ඒ මැදම ගිල්ලේ ප්‍රශ්න වලින් ගැලවීම සඳහා ගැලවුම් කරුවන් යයි නැවත අපේ බෙල්ලට තොණ්ඩු දාන ගහලා ඉන්න තෝරා ගන්න අවසනාවන්ත රටක් තමයි අපි. ඉතින් අන්න ඒ වගේ රටක මං හිතන්නේ ඒ රට වෙනස් කරන්න උත්සාහ කරන પરම්පරාවක කතන්දරේ සහ ඒ මනුෂ්‍ය හැසිරීම ඒ මනුෂ්‍ය සම්බන්ධතා දිය ඇහැක් කරලා බැලීම වැදගත්. සෝමසිරි කරන්න උත්සාහ දරන්නේ අන්න ඒක කියලා මං හිතනවා. ඒක නිසා මට සෝමසිරිගේ කෘතිය පිළිබඳ එක් විවේචනයක් තිබුණා. මං ඒක සෝමසිරිට දුන්නා. මේකෙදි සමහර වෙලාවට ඒ සිද්ධි පිළිබඳව වැඩිහත් වෙලා කරන විස්තර කතුවරයාගේ මැදිහත් වීම වැඩි නැද්ද කියන එක මං අහන සෝමසිරි මට දීපු උත්තරේ සමහර වෙලාවට එක්තරා પરම්පරාවකට දැන් ඉන්න પરම්පරාවට ඒ යුගය වටහා ගන්නට යම් ප්‍රමාණයක මගපෙන්වීමක් මේක හරහා ලැබෙනවා. ඒ නිසා තමයි මම මේක ඇතුළත් කරේ කියලා. ඒ කතුවරයාගේ මතය මං හිතනවා. හැබැයි ඒ එක්කම අපිට පුළුවන්කම තිබුණා නම් කෘතිය කියවන පාඨකයාට නැවත ආපහු හැරිලා ඒ යුගයේ සොයාගෙන යන්නට පෙළඹීමක් කියන එකත් වැදගත් කියලා. නමුත් නිදහස තියෙන්නේ කතුවරයාට. ඔහුගේ මේ කෘතිය මං හිතනවා මේ විෂය පිළිබඳව මේ කාරණේ මේ කලාපයේ පිළිබඳව කෙරුණු සීමිත කෘතිය අතරේ අපේ අවධානයට ලක්විය යුතු අපේ විචාරයට ලක්විය යුතු කෘතියක්. මොකද ලංකාවේ නම් එහෙම විචාරයන් කෘතිය සාමූහිකව කියවීම ඒ පිළිබඳ සාකච්ඡා වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන අවාසනාව. නමුත් අපිට එහෙම දෙයක් පටන් ගන්නට පුළුවන් නම් මේ රට ඇතුලේ ඒක ඉතාම වැදගත් වෙයි. මොකද
අපි මන විශ්වාස කරන්නේ මගේ પરම්පරාව අයිති වෙන්නේ විනාශයේ සාක්ෂිකරුවන් හැටියට. ඒක නිසා අපිට යුතුයකමක් තියෙනවා ඒ සාක්ෂිකරුවන් හැටියටම නොඉඳ ඒකෙන් වෙනස් වීම සඳහා යම් උත්සාහයක් දරන්නට මැදිහත් වෙන්නට. ඒ තාසීරුයි මේ වෙද්දී අර යුගයේ තිබිච්ච වැදගත්ම දේ තමයි එක්තරම එක්තරා විදිහකට මොනවා වුණත් අත නොහැර අවසාන මොහොත දක්වා රැඳී සිටීමට තරම් සහෝදරත්වයක් තිබුණාද? එය කොයි තරම් දුරට විනාශ වෙලා තියෙනවද කියනවා. අද මේ මොහොතේ අත අල්ලන් යන මිනිහා ඊළඟ මොහොතේ අතහැරලා දුවයිද කියලා විශ්වාසයක් නැහැ. ඒ තරම් සීක්‍රේට් මිනිසුන් අනේකාවත් හරිමින් ඉන්නවා. අපිට තවදුරටත් මානව සම්බන්ධකම් කියලා කියන්නේ වර්තමාන යුගයේදී මානව සම්බන්ධකම් නෙමෙයි. මට ඔබ වැදගත් වෙන්නේ ඔබේ සාක්ෂිය කීයක් තියෙනවද කියන කාරණේ මතම පමණයි. ඒ වගේම තවදුරටත් අපි පුරවැසියන් නෙමෙයි. මම කියනවා අපි පුරවැසියන් නෙමෙයි කියලා. මොකද අපි ඡන්ද දෙන්නේ තවදුරටත් අපි හිතාගෙන ඉන්න දේවල් වෙනුවෙන් මිසක් අපි ඇත්තටම අපි විශ්වාස කරන දේවල් වෙනුවෙන් නෙමෙයි කියලායි මම හිතන්නේ. මොකද අපි ඒවන් නිදහසට කාරණා හදාගන්නවා. එහෙම නැතුව අපි මේ රට වෙනස් කිරීමට නැත්තම් මේ සමාජය වෙනස් කිරීම සඳහා සැබෑ වෙනසක් ඇති කරන ඡන්දය පාවිච්චි කරලා යුතුයි කියලා හිතලා ඡන්දය පාවිච්චි කරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපිට එහෙම ලොකු දේවල් ගැන අදහසක් මේ මොහොතේ හිතන්නේ ඉඩකුත් නැහැ. එහෙම දෙන්නෙත් නැහැ. මොකද සමාජයේ මේ ක්‍රමයේ ගොදුරු. ඒක නිසා අන්නේ ගොදුරු වුණු සමාජයක මිනිසුන්ට ඒ ගොදුරු බවට පත් වීමට එරෙහිව අරගල කර මිනිසුන්ගේ කතාන්දරේ කියවන්නට ඉඩකඩ සරසා දීම සම්බන්ධයෙන් සෝමසිරිට ස්තුති කරමින් මම නැවත වතාවක් කෆ්කා උපුටා දක්වමින් ඔහුගේ අවසාන වාක්‍ය මම නිහඬ වෙන්න කැමතියි. කප්පා කියන්නේ මෙහෙම පොතක් යන අනිවාර්යෙන්ම අපතුල මිදී පවත්නා සමුදුර බිඳ හෙලීමට සමත් අයිස් බිඳිනා පොරවක් විය යුතුය. ඒ පොරව අතට ගන්නට යම් ප්‍රමාණකින් උත්සාහ දරපු සෝමසිරිට මගේ ස්තුතියි.